अरे बलंड हरदास तुलसी देखर किलकंद एगन देखट व्यंकर गत्ता हतलिस तुंट पल्ले वर्ग संख्या होती सायर इना हाय वरा खायर तीस हायाई हतक की तीरी किलकंद देखम पल्ले हट गए ना बिंदु आई देख हाय वरा देख दोला हाय इना एकसिय विसी गणांगे वा एन्ने एकसिय विसी गणांगे वा हेत्ते अभी देना दलस्तरक पा हेटाई इनाम दलस्तरक हायर हेत्ते देगा इनाम पहाड़ पासरक पा विसी पहिन पहाड़ दम्मा देगा किधरी पासरक देगा दहाई देगा दलहिन देगा दम्मा एका किधरी पासरक के पहाड़ का है देगें पहाड़ बैने पैतें गेट विधियाँ ने मित्र नामे आई दलहिन पहाड़ खाता है नामेन देखा खाता है हटे हाथ है दशमति तो तेल बिंदु देखा गेनो हटे पाए वा देखा के कैसी अति है मितने लक्ष में समान वेंडोन इनां इदास तुलसी ए वायने अदास दहातुंगरा पाए हटे पाए दहातुंगरा खाए हटे आटाए इनां पाए පස්සර පහ 25යි. පස්සර 3 15න් 5 දැම්මා එකක් ඉදිරි. පස්සරක 5 1යි 6යි. 10න් 5ක් 5යි. 9න් 2ක් 7යි. 6න් 5ක් 1යි. 7න් 6ක් 1යි. 1175යි. බිංදු 2ක් අගට. 655 ව 2ක්. 600යි 600යි 1200යි. पनास पहाई एकसिय दहायाई इद्दास देसीयाई एकसिय दहायाई इद्दास तुंसिय दहायाई इनन दहा तुंदास एकसिय वयाने दहा तुंगरा पहाई डबाई दहा तुंगरा कहे है त्याटाई दहा तुंगरा खता अनुविकाई दहा तुंगरा आठ एकसिय हातराई दहा तुंगरा आठ एकसिय हातराई दहा तुम्हारा नाम ही है अभी आटा दाल वालों आटा वाला काटा हैटा हाथराई आटा वाला क्रिका आटाई आटा वाला तो न विसी हाथरे हाथर देमा देखा कितिरी आटा वाला के आटाई देखा ही दहा जाए दहा इंग हाथरा खाया ही नामे इंग हाया तूना ही हाथरे इंग आटा बे दहा हाथरे इंग आटा खाया ही आइंग हाथरा देखा ही बिंदु एम बिंदु एम बिंदु आई रोबोट हार एक एम बिंदु आप एक का दस दस गाना के राइट इन्हें आप इधर हार दस तुंसी देखे वर्ग मूले नवा हैट पहाई दशम पहाई अटाई हैट पहाई दशम पहाई अटाई හරි පුතේ ලියාගන්න ගෙදර වැඩ මේ ගෙදර වැඩ දෙන්නේ අද ගිහිල්ලා හෙට කරගෙන එන්න නෙමෙයි හරි සියලු දෙනාම පන්තියේ වරුණාම එනත් පන්තියක් නැත්තම් හරි මට ටග් ගාලා හදලා ෆොටෝ එකක් ගහලා WhatsApp වලට දාන්න ඕනි මේ ගෙදර වැඩ දෙන්නේ මේ කල්ප කාලයක් තියාගන්න නෙමෙයි අද දෙන වැඩේ පැයක් දෙකක් ඇතුළත කරලා සේරම දාන්න ඕනි. අද අනිවාර්යයෙන්ම සේරම දාන්න ඕනි. නැත්නම් මං කෝල් එකක් දාලා අහනවා ඇයි දැන් මේ නැත්තේ? ලිම දෙමව්පියොත් එක්ක සම්බන්ධ වෙලා මම වැඩ කරන්නේ දෙමව්පියොන්ට කෙලින්ම චෝදනාව ලක් කරන ඔයාලව ඈ.
දෙකට ගෙදර වැඩ දෙකේ එක දෙකේ දෙක දෙකේ තුන අභ්‍යාස කරන්න දෙකේ එක දෙකේ දෙක දෙකේ තුන අභ්‍යාස කරන්න अरे මගේ වැඩක් තමයි සාමාන්‍යයෙන් වාත වෙවි ඉන්නේ නැහැ ඊළඟකට යනවා ලියගන්න මාතෘකාව භාග 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 මොනවද උදේ භාග කියන්නේ මේ අභ්‍යාස කරන්න ඉඩ තියලාද මේ ලියා ගන්න ඕනේ කමද නම් එහෙම කරන්න නැත්නම් අභ්‍යාස කරන්න ඉඩ තියා ගන්න ඕන නම් එහෙමයි නැත්නම් ඒත් එහෙමයි සුදුසු විදිහක් බලන්න අභ්‍යාස වලට කොච්චර කියයිද කියලා අපිට කියන්න බෑනේ හරි භාග භාග කියන්නේ මොනවද ලියන්න සම්පූර්ණ එකකින් කොටසක් හෝ අභ්‍යාසවල ප්‍රශ්න ලියන්න ඕනේ නැහැ පුතේ හදන්න මොකද පේපර් එකට උත්තර ලියද්දි ප්‍රශ්න ලියන්නේ නැහැනේ අපි මේ මොඩල් එකට ඉගෙන ගමු ප්‍රශ්න ලියන්න කියන්නේ ওই තියරි පන්ති වල ප්‍රශ්න අර හේතු ගන්නේ ළමයට මේක දැයෙන්න ඕනේ මේ ප්‍රශ්නේ කරේ කියලා प्रश्न लिया अभ्यास माला देम गाने हद गाने लिया गंडे संपूर्ण एक किंग कोटा सको किहिपे किंग कोटा सक किहिपे किंग कोटा सक භාගයක් ලෙස හැඳින්වේ එතකොට භාග කියලා ලියද්දී මෙන්න මේ මහ ප්‍රාණ බලන්න තමයි ලියන්නේ ඒකට හේතුව තමයි හරියටම දෙකෙන් පංගුවක් වෙනවා නම් හරියටම දෙකෙන් පංගුවක් වෙනවා නම් අපි ඒකට කියන්නේ භාගය උදාහරණයක් විදියට අපි කඩේට ගිහිල්ලා මුදලාලිගෙන් संपूर्ण महाप्राण भयाने विशेष भाग टीका संपूर्ण सामान सतर बेदला තුනක් පාඩ කරලා තිබ්බොත් හතරෙන් තුනයි අපි එකට කියනවා තුන් කාලයි තුන් ලෝකෙටම අධිපති තුන් කාලයි සටහන් කරගන්න
එතකොට භාගයක් ලියනකොට යට ලියන ඉලක්කමට අපි කියනවා හරය කියලා උඩ ඉලක්කමට කියනවා ලවය කියලා පොඩි කාලයක මතක තියාගන්න කියනවා පුතේ අපි හරකා උඩ තමා ළමයා ඉන්නේ ළමයා උඩ හරකා ඉන්නේ නැහැ ඒක නිසා හරය කියන්නේ පල්ලෑ තියෙන සංඛ්‍යාව ලවය කියන්නේ උඩ තියෙන සංඛ්‍යාව කොහොමං වෙන මොනවද දෙන්න ඕනේ ඔයාලා දන්නවා කාලයි භාගයයි තුන් කාලයි රයිට් ඊළඟට වැදගත් දෙයකට යනවා හරිද හොඳට මතක තියාගන්න මේක අහපුවම විතර දැනෙන්න ඕනේ රයිට් අපි භාගයක් ගත්තාම භාගයක ලවය එකක් නම් අපි ඒවට කියනවා ඒකක භාග ලියාගන්න තරුවක් දාලා ලවය එකක් වූ භාග ලවය එකක් වූ භාග ඒකක භාග ලෙස හැඳින්වේ ලවය එකක් වූ භාග ඒකක භාග ලෙස හැඳින්වේ උදාහරණ දෙකෙන් එක තුනෙන් එක හතෙන් එක සීයෙන් එක ඊළඟ තරු ලකුණ නියම භාගයක් යනු වරහන් ඇතුළේ දාගන්න තත්ත්‍ය භාග තයන්න තයන්න යංශය තත්ත්‍ය භාග වරහන් වහලා නියම භාග යනු හරයට වඩා ලවය හරයට වඩා ලවය අඩු ඌ භාග හරයට වඩා ලවය අඩු ඌ භාග උදාහරණ හතරෙන් තුන නමෙන් පහ පහළවෙන් අට ඩොඩ් 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 එකෙන් තව ඉස්සරහට ලියන්න පුළුවන් ඊළවසල යන්න විෂම භාග යනු විෂම භාග යනු හරයට වඩා ලවය හරයට වඩා ලවය වැඩි ඌ භාග විෂමයි කියන්නේ පවතින්නේ නැහැ නේද හරයට වඩා ලවය වැඩි හරයට වඩා ලවය වැඩි ඌ භාග විෂම භාග උදාහරණ තුනෙන් පහ හරේ තුන ලවේ පහ හතෙන් එකොළහ අටෙන් දහතුන ඊළඟ තරු ලකුණ මිශ්‍ර සංඛ්‍යා කියලත් කියනවා මිශ්‍ර භාග කියලත් කියනවා විෂම භාග යනු හරයට වඩා ලවය වැඩි වූ භාග හරයට වඩා ලවය වැඩි විෂම භාග මිශ්‍ර සංඛ්‍යා පූර්ණ සංඛ්‍යාවකින් සහ
पूर्ण संख्यावकिन सह भागयकिन समन्वित वे पूर्ण संख्यावकिन सह भागयकिन समन्वित वे उदाहरण एकाई देखें एक पहाई हाथें तुन अटाई हाथरें तुन केने दिया बलन एकाई देखें एक पहाई हाथें तुन अटाई हाथरें तुन तुल्य भाग यानु लियांडे भाग एक हरय सहला वय भागेक हरय सहला वय भागेक हरय सहला वय एकम संख्यावेन गुण किरीमेन हो एकम संख्यावेन गुण किरीमेन हो एकम संख्यावेन बेदीमेन तुल्य भाग लबागत हैक देखेंगे कर हरे साल आवे देखेंगे गुण करने वा हाथरें देख कर हरे साल आवे तूने गुण करने वा हाइन तूने हरे साल आवे हाथरें गुण करने वा अटिंग हाथर විසිහතරෙන් 16 කියලා තියෙනවා. අපි උඩයි අටයි අරයයි ළමයි දෙකෙන් බෙදනවා. 16 දෙකෙන් බෙදුනහම 8යි. 24 දෙකෙන් බෙදුනහම 12යි. උඩයි අටයි හතරෙන් බෙදනවා. 16ට 4 වරක් 4යි. 24ට 6යි. උඩයි අටයි 8ෙන් බෙදනවා. 8 වරක් 2යි. 8 වරක් 3යි. ඔන්න ගුණ කරලා තුල්‍ය භාග අරන් තියෙනවා. बेदला तुल्य भाग आरंभ दिए ना नोट कर गाने
හරි දැන් ඔය මූලික ටික අපි දැනගෙන සිටිය යුතුයි ලියන තව තරුවක් දාලා භාග එකතු කිරීමේදී සහ අඩු කිරීමේදී භාග එකතු කිරීමේදී සහ අඩු කිරීමේදී අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම හරය සමාන නැත්නම් හරය සමාන නැත්නම් හරය සමාන කරගත යුතුය වේ හරය සමාන කරගත යුතුය වේ යන්න තරුවක් දාලා භාග සුළු කිරීමේදී භාග සුළු කිරීමේදී මූලික ගණිත කර්ම මොනවාද පුතේ මූලික ගණිත කර්ම එකතු කිරීම අඩු කිරීම ගුණ කිරීම බෙදීම තමයි මූලික ගණිත කර්ම භාග සුළු කිරීමේදී මූලික ගණිත කර්ම හසුරවන අනුපිළිවෙල හසුරවන අනුපිළිවෙල අසරණ අනිමු අනුපිළිවෙල මෙසේ පල්ලහට ලියා ගන්න වරහන අල් නයන්න බෙදීම ගුණ කිරීම එකතු කිරීම අඩු කිරීම වන් බෙගු එයා කියලා කියනවා එක එක කට්ටිය එක එයාලට හදාගත්ත ආවේනික ක්‍රම තියෙනවා ඒ ආවේනික ක්‍රම අනුව මේකේ එක එක දේවල් උගන්වනවා නමුත් මම හරි සිද්ධාන්තය උගන්වන්නේ වන් බෙගු එයා වරහන අල් නයන්න බෙදීම ගුණ කිරීම එකතු කිරීම අඩු කිරීම ඔය තීරියට තමයි යන්නේ ඉංග්‍රීසි වලින් කියනවා බොඩ්මස් බොඩ්මස් වල මුල් ලකුරු අරගෙන එක හදාගෙන තියෙන බොඩ්මස් බ්‍රැකට් ඔෆ් ඩිවිෂන් මල්ටිප්ලිකේෂන් ඇඩිෂන් සබ්ට්‍රැක්ෂන් ඉංග්‍රීසි මීඩියම් ළමයි ඉන්නවනේ එයාලත් ඔම බලාගන්න බොඩ්මස් ඔකට තමයි වන් බෙගුවා කියලා කියන්නේ මේ පිළිවෙලත් අනිවාර්යයෙන්ම මතක තිබිය යුතුයි හරි ගෙදර වැඩ
दहाय वसरे तुंगनी पाड में पुनरीक्षण अभ्यास दहाय वसरे तुंगनी पाड में पुनरीक्षण अभ्यास तुंगनी पाड़ में पुनरीक्षण अभ्यास अरे उदे मैं विशेष स्तुति करण देना तेमी अट अलगे कोलंब वेंडोने कोलंब में अलगे ज्ञाति एक ने कबेसा में संबंध उन अपांती एट ये संबंध कल दोने तेरे में नूर है नूर आ नूर नूर में अलग एक ने संबंध कल दोने पांती एट ये बुदा देंगे कने करनो में इधिं एक एक विशेष स्तुति करने ने इधिं वाला මං උගන්වනවා හොඳයි නා. දැන් මං කවුද කියන්න දන්නේ ඔයාලා. දන්නේ නැතු වෙන්න විදිහක් නැහැ. මගේ නමත් දන්නවා දැන්. මං උගන්වන විදිහත් දන්නවා. මම වැඩ කරන්නේ කොහමද කියනවත් දන්නවා. හරිද? මේ වැඩ කරන්නේ සල්ලි හම්බ කරන්නද නැත්නම් ඒ සල්ලි හම්බෙන ගමන් යමක් කරන්නද කියලාත් ඔයාලා දන්නවා. ඒක නිසා ඔයාලා හොඳට කල්පනා කරලා බලලා තවත් ඔයාලගේ යාළුවෝ ඉන්නව නම් පන්තිය පටන් ගත්ත විතරයිනේ තව යාළුවෝ ඉන්නවා නම් එයාලව දැනුවත් කරලා ඉක්මනට පන්තියට සම්බන්ධ කරන්න ඒ ඔයාලගේ සුභසිද්ධියටත් එයාලගේ සුභසිද්ධියටත් හේතු වෙනවා ඒක. ඒකින්ද මේ වැඩසටහන අපි දිගටම කරගෙන යන්න. ජීවිතේ හැමදාම ඔයාලා එතකොට පාන්දර 4ට නැගිටි. ඊට පස්සේ වැඩ පටන් ගනි. ගෑනු ළමෙක් නම් උදේ 4ට නැගින්නේ කොච්චර හොඳද? උදේ පාන්දර තියෙන කටයුතු ඉවර කරගන්න, උයලා පෙහලා සේරම ඉවර කරගන්න පුළුවන්. වටිනව ඉස්කෝලේ යනකොට පාන්දර 4ට නැගිටි. එතකොට අම්මලා ඔයාලට කන්න ලව් කරන්නේ නැහැ. පාඩම් කරන්න පුතේ කියලා. කොල්ලෙක් නම් අනිවාර්යෙන් 4ට නැගිටිය යුතුයි. කම්මැලිකම පැත්තට දාන්න. පංච නීවරණ වලින් එකක්. කම්මැලිකම අලසකම ඔව් අයින් කරන්න ජීවිතේ. එතකොට තමයි ජීවිතේ ඉස්සරහට යන්න පුළුවන්. එතකොට හැම දරුවම අනාගතේ 11 වෙනකන් ඇහැරලා ඉන්න පුරුදු වෙයි. 11ට නිදාගත්තාම පැය 5ක් දවසට නිදාගන්න තියෙනවා. ඇති. පැය 5ක් නිදාගත්තාම අපි පැය 4යි කියලා ගත්තොත් ආසන්න වශයෙන් 4 වරක් 1යි 4 වරක් 6යි. 6න් 1යි. එන අවුරුදු 60ක් ජීවත් වෙනකොට අවුරුදු 10යි නිදාගෙන තියෙන්නේ. ඒක නිසා ජීවිතේ වෙනස් කරගන්න. මේක ඔයාලගේ ජීවිතේ හැරුම් ලක්ෂ්‍ය බවට පත් කරගන්න. ඒක තමයි විය යුත්තේ. බාධකෙයි, කම්කටොළු වෙයි, නිදිමත එයි. ඒ සියල්ලක් අපිට අපේ ජීවිතේ ජය ගන්න තියෙන ඉලක්ක වලට යන්න තියෙන බාධක. ඒ බාධක ජයගන යියොත් ජීවිත ගොඩක් ඉස්සරහට යන්න පුළුවන්. යන්න හිනි පෙත්තටම හදන්න තමන්ට කියලා ඩ්‍රීම් එකක් ඒක ජය ගන්න. අනුන්ගේ සිහින දිහා බලලා සතුටු වෙන්න හූල්ලන්න එපා. තමන්ගේ සිහිනෙට යන්න වැඩ කරන්න. ඔයාලගේ සිහිනය තමයි ඕ ලෙවල් A9ක්. ඒ A9ක් 90ට උඩ ලකුණු ගන්න A9ක්. යන්න ඒ සිහිනට. අද ගහන්න බෙත්තියේ මේසේ සේර මාස් කරන්න හොදට. අස්කරලා එක පොතක්වත් තියන්න එපා. පොත් මේසේ වෙනම තියාගන්න. පාඩම් කරන්න වෙනම මේසයක් තියාගන්න. පාඩම් කරන්න ජනේලයක් ගාව. වැඩ කරලා මහන්සි වුණාම ජනේලේ ඇරලා එළිය බලන්න ඈත. දොර S2කට මහන්සි නෑ. වෙනස් කරගන්න ජීවිතේ. මේ තමයි ඔයාලගේ ආරම්භය. මෙතනින් පටන් ගන්න. පටන් අරන් යන්න පුළුවන් හිනිපෙත්තටම යන්න.
අද ලෝකේ ජයගත්තේ එක වැඩක් කරන මිනිස්සෙක් නෙමෙයි. වැඩ ගොඩක් කරන මිනිස්සෙක්. ඔයාලා හිතුවොත් මම ඕ ලෙවල් පාස් වෙනවා, ඒ ලෙවල් පාස් වෙනවා මට මොකක් හරි රස්සාවකට ගියපුවම ඇති රජයේ රස්සාවකට. එතනින් නැවතින්න එපා. එතනින් නැවතුනොත් තමන් එක රාමුවකට කොටු වෙනවා. එතනින් ඔබට හිතන්න ජීවිතය ජය ගන්න පුළුවන්. වෙනස් වෙන්න මේ ලෝකේ තමන්ට තියෙන තමන්ට ඉන්න වටිනාම කෙනා අම්මයි තාත්තයි විතරයි. මේ කතා කරන මම්මත් නෙමෙයි. ඒ දෙන්න ගැන හිතන්න. අය තමන් ගැන හිතන්න. ඒ දෙන්න ගැන හිතලා තමන් ගැන හිතුවොත් මේ ලෝකේ ඔයාලා තරම් වටිනා පුජ්‍යලෙත් තවත් නැහැ. මේ ලෝකේ බෑ කියලා දෙයක් නැහැ. බෑ කියලා දෙයක් තිබ්බනම් බිල් ග්‍රේට්ස්ගේ තාත්තා කවුද? ඇමරිකාවේ බිල් ක්ලින්ටන්ගේ තාත්තා. එතකොට බිල් ක්ලින්ටන් කවුද? ලයිට් කණුවට පාඩම් කරපු පුජ්‍යලේ. වෙනස් වෙන්න, අවංක වෙන්න, ජීවිතේ වරදින්නේ නැහැ කවදාවත්. වැරදි වෙන්න පුළුවන්. ඒව හදාගන්න. වැරදි වෙන්නේ නැති මිනිස්සුෝ නෑ. යන්න හිනි පෙත්තටම තමන්ගේ ඩ්‍රීම් එක හදාගන්න. එහෙම හදාගෙන ගියොත් ඔයාලා තරම් ජය ගන්න කෙනෙක් නෑ. නිදිමත આવොත් නිදිමත නැති වෙන්න මොන හරි කරන්න. අපි නම් ඒ කාලේ කරේ මෙන්න මේ කනේ චූටි කෑල්ලක් තියෙන්නේ දෙපැත්තෙන් අල්ලගත්තා කන් දෙකේ පොද්දට මිරික ගත්තා. අපිට ඕක කියලා දුන්නේ අපි ඉගෙන ගත්ත ගුරුවරයෙක් වන RS පින්න පොලස. සර්ට් ඒ පින්න තියෙන්නු. ඒ සර්ල අපිට කියලා දුන්නේ වැදගත් දේවල්. මම ෆිසික්ස් ඉගෙන ගත්තේ කීර්ති ධර්මසිරිසගේ. සර් ජීවිතේ ගොඩක් දේවල් කියලා දීලා තියෙනවා. කෙමිස්ට්‍රි ඉගෙන ගත්තේ RS පින්නපොළ සර්ගේ. තවත් සර්ලා ඉන්නවා. ෆිසික්ස් ඉගෙන ගත්තේ තවත් සර්ලා ඉන්නවා. කම්බයින් මැස් ඉගෙන ගත්තේ ජනක පේජලස්ස, ගාමිණී පෙරේරස, අනිල් කේ සේනාධීරස ඔය සර්ලා. ඒක නිසා වෙනස් කරගන්න ජීවිතේ වෙනස් කරගෙන තමන්ගේ ඩ්‍රීම් එකට යන්න. ටීවි බලලා තමන්ගේ ඉලක්කවලට යන්න බෑ පුතේ. ගේම් ගහලා තමන්ගේ ඉලක්කවලට යන්න බෑ. අයින් කරන්න. අම්මා තාත්තා කියනවට නෙමෙයි. තමන් හිතලා දෙයක් කරන්න. ආස නැද්ද කොල්ලෙක් වුණාම i8 එකක් ගන්න. මම මේ ළඟදී බැලුවා ඉලෙක්ට්‍රික් කා එකක් ඇමරිකන් වල ගහන්නේ ලංකාවට එකයි හෝ දෙකයි තියෙන්නේ. අය පට්ට කාර්ය යන්නේ ඉලක්ක වලට. ලංකාවේ එහෙම ආවට ගියට කාර් එකක් ගන්න බෑ. ටැක්ස් එක 100-400ක් විතර වදිනවා. වෙනස් වෙන්න. වෙනස් වුණොත් ජීවිතේ ගොඩක් ඉස්සරහට යන්න. වෙනස් වුණේ නැත්තම් හැමදාම ලිඳේ ඉන්න ගෙම්බා වගේ. ලිඳේ ඉන්න ගෙම්බා දන්නේ ලිඳගෙන විතර. එතනින් එහාට දෙයක් දන්නේ නැහැ. තව ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් ජීවිතේ වෙනස් කරගන්න කැමති නම් මේක ජීවිතේ වෙනස් කරන පන්තිය. හොඳට මතක තියාගන්න. ඔයාලා සේරගෙම ජීවිත වෙනස් කරනවා මම. ඒක ස්ථිරයි. ඉතින් ඔය වැඩ ටික කරලා මට ඉක්මනට WhatsApp වලින් ඉවත්. එනක් අදට ඇති අයිබෝන්. අයිබෝන් සර්.